Bon, ben, vas-y. ජාතික රූපවාහිනිය මෙහෙවන ජාතික පාසල වැඩසටහනේ 2012 වසර වෙනුවෙන් විභාගයට පෙනී සිටින ඕගොල්ලෝ වෙනුවෙන් සකස් කරන මුල්ම පාඨමාලාව තමයි අද අපි පටන් ගන්න. එතකොට 2011 විභාගයට සූදානම් වෙච්ච අපේ සිසු දරු දැරියන් වෙනුවෙන් අපි හොඳ වැඩ සටහන් මාලාවක් කළා. ඒක ඒගොල්ලෝ බොහොම ඉහළින් සාර්ථකත්වයක් ලබා ගත්තා. අපිට බොහොම ස්තුති පූර්වක අපිට ලැබුණා බොහොම ස්තුතියක් ඒගොල්ලන්ගෙන් ඒ වැඩසටහනට. දැන් මෙතන අපි ටිකක් දීර්ඝ කාලීනව වසරකට කිට්ටු කාලයක් තිස්සේ ඕගොල්ලෝ වෙනුවෙන් වැඩසටහන් කීපයක් සකස් කරනවා. ඒකේ මුල්ම වැඩපිළිවෙල තමයි මේක. එතකොට දැන් භෞතික විද්‍යාව විෂය ඉගෙන ගන්නකොට ඕගොල්ලෝ මුල්ම දේ තමයි තමුන් කරන්න යන විෂය නිර්දේශය ගැන හරියට දැනගැනීම. ඒකේ අන්තර්ගතය පිළිබඳව. දැන් මේ වන විට ඕගොල්ලෝ අවුරුද්දක් ඉගෙනගෙන ඉවරයි. එතකොට ඕගොල්ලන්ට දැන් ඉවර වෙච්ච පාඩම් තියෙනවා. පළවෙනි පාඩම මිනුම් පාඩම. ඊළඟට යාන්ත්‍ර විද්‍යාව. ඊළඟට දෝලන හා තරංග. ආලෝකයත් බොහෝ දෙනා දැමේනට ඉගෙනගෙන ඉවරයි. දැන් මේ කාලෙ වෙනකොට තාපයේ පාඩම සමහරු ඉවර කරලා ඇති, සමහරු මැද හරි ඇති, ඒ විදිහට තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ඉගෙනගෙන යනකොට ඒ ඉගෙනගෙන යන දේට අපි අත්වලක් වෙන්නයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. කොටින්ම කියනවා නම් දැන් ඕගොල්ලන්ට අමතක වේගෙන යනවා මිනුම කියන පාඩම, යාන්ත්‍ර විද්‍යා පාඩම, දෝලන තරංග කියන පාඩම. අපි බලාපොරොත්තු වෙන්නේ ඒ අමතක වේගෙන යන ඉවර වෙච්ච පාඩම් නැවත පුනරීක්ෂණයක් හැටියට මේ වැඩ සටහනින් ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න. එතකොට දැන් ඕගොල්ලන්ට මේක සංග සම්පූර්ණයෙන්ම භෞතික විද්‍යාව උගන්වන පාඨමාලාවක් නෙමෙයි. මේක විභාග අත්වැලක්. එතකොට දැන් ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඕගොල්ලෝ ඉගෙන ගන්න විදිහට පාසල්වල හොඳට ඉගෙන ගන්න. ඊට අමතර ක්‍රමවලින් තව ඉගෙන ගන්නවා නම් ඒකවා ඒ විදිහටම කරගෙන යන්න. ඒ අතරතුර අපේ මේ වැඩසටහනත් එකතු වෙන්න අපි ඕගොල්ලන්ට අමතක වෙච්ච පාඩම් හොඳ පුනරීක්ෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පළවෙනි වැඩසටහනේ දැන් මේ වන විට ඕගොල්ලන්ට සාකච්ඡා කියලා ඉවරයි යාන්ත්‍ර විද්‍යා පාඩමත්, ඒ වගේම දෝලන තරංග කියන පාඩමත්. අද වැඩසටහනින් මම බලාපොරොත්තු වෙනවා යාන්ත්‍ර විද්‍යාවේ වැඩ කොටස් කීපයකුයි, ඒ වගේම දෝලන තරංග හා සම්බන්ධ පාඩම් කීපයකුයි කරන්න. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ කරන දේවල් හොඳට අවශ්‍ය දේවල් ලියාගන්න. අපිත් එක්ක එකතු වෙන ප්‍රේක්ෂක ඔබටත් පුළුවන් පොතක් පෑනක් අරගෙන අපි මේ කියන දේවල් සටහන් කරගන්න, අවශ්‍ය දේවල් නෝට්ස් ලියාගන්න, ගැටලු කරන්න දුන්නාම ඒවා උත්සාහ කරන්න. එහෙම කරමින් තමාගේ දැනට සාකච්ඡා කළ ඉවරලා තියෙන ඒකක නැවත පුනරීක්ෂණය කරගන්න. මේ වැඩපිළිවෙල ඕගොල්ලන්ට ඉතා හොඳ අත්වැලක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි ඒක ඒ විදිහට බොහොම උසස් මට්ටමින් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. දැන් මම ප්‍රථම පාඩම හැටියට ප්‍රථම සාකච්ඡාවේ අංගය හැටියට තෝරගත්තා භෞතික විද්‍යාවේ යාන්ත්‍ර විද්‍යා පාඩමේ කොටසක් බල සමතුලිතතාවය. බල සමතුලිතතාවය කියලා අපි ඉගෙන ගන්නකොට විවිධ පද්ධතිවල බල යොදාගෙන විභේදනය කරමින් ගූර්ණ ගනිමින් ගැටලු විසඳනවා. එතකොට මේවා ප්‍රායෝගිකව මොකටද භාවිතා කරන්න කියන කියලා කතා කළොත් මිනිස් සිරුරේ තියෙන සෑම වැඩ කොටසකටම මේ බල සමතුලිතතාවය බලපානවා. දැන් ඕගොල්ලෝ ඉඳගෙන බොහෝම පහසුවෙන් ඉන්නවා. ගොඩක් බල සමතුලිත වෙච්ච පද්ධතික තමයි ඕගොල්ලෝ ඉන්නේ. ඒ වගේම අපි හිතමු වාහනයක් නිශ්චලව තියෙනවා. වාහනයක් ගමන් කරනවා. ගොඩනැගිල්ලක් හදනවා. ගොඩනැගිල්ලක වහලේ රඳවන්න ඕනේ. ඒ හැම තැනකම ප්‍රායෝගික ක්‍රියාත්මක යොදා ගන්න වෙන්නේ බල සමතුලිතතාවය. ඒ නිසා ප්‍රායෝගික වැදගත්කමක් තියෙන ගොඩක් දේ තමයි
ඒදී ගැන හිතන්ට සිද්ධාන්ත හැට බෞතකවිද්‍යාට දෙන්න යෝගොල්ලන්ට. දෝගලමි උදාහරණ මගින් හිතන්න පුරුදුුවෙන්ඩ ඕනෑ සාමාන්‍ය ගැටලුවක් හදන ගමන් ඒ උදාහරණවලින් හිතන්න පුරුදුුවෙන්ඩ ඕනෑ ඉදිරි දකින යම් යම් දේවල් වල ඒ භාවිතාක නන්දම ගොඩ නැගිල්ලක් හදනකොට ඒ වහලි හදනාකාරය මෙ ඉංජිනීරු කටයුතු තමයි. ඒවගේම මිනිස්සුරේ බලක්‍රියා කරනාකාරය දැ මේ සටහනේ පෙන්නනවා අපි ගැටලුවක්. ඒ කියනවා පහත රූපසටන දැක්වෙන්නේ කිලෝග්‍රෑම් පහක ස්කන්ධයක් දරා සිටින පුද්ගලයකුගේ අස්තිසා පේශිවල ව්‍යුහයයි. මෙන්න මේ රූපසටහන දිහැ බැලුවොත් කිලෝග්‍රෑම් පහක බෝලයක් අතේ මෙහෙම තියාගෙන ඉන්න රූපසටහනක් එතන තියෙන්නේ. එතකොට යටිබාහුව සිරස්වන අතර උඩබාහුව අංශක 90 කෝණයකින් ආනතව පවතී. උඩබාහුවයි යටිබාහුවයි අතර අංශක 90 කෝණයක් තියෙනවා. මේ උඩබාහුව යටිබාහුව තිරස්ව පවතිනවා. මෙයා ගැති බෝලයක් තියෙනවා. හරි. දෙවන රූපසටහන දැක්වෙන්නේ එම පද්ධතියට අදාළ බලසටහනකි. FM යනු මාංශ පේශි මගින් ඇති කරන බලය වන අතර FJ යනු වැලමිට සන්ධීන් ඇතිවන බලයයි. දැන් එතකොට මේ රූපසටහනේ දැන් ඕගලන්ට සපයා දීලා තියෙන මේ රූපසටහන් මේ රූපසටහනේ ගැටලුව එතකොට ගැටලුවේ මේවා මීට වඩා පැහැදිලිව ලියවිලා තියෙනවා. හරි. එතකොට ඉස්සෙල්ලා අහනවා මේ නිව්ටන් 20 බලය අන්තර්ගත වී ඇත්තේ ඇයිදයි පහදන්න. නිව්ටන් 20 කියලා ලකුණු කරලා තියෙන බලය මොකක්ද? දැන් මේ රූපසටහනට આવොත් කිලෝග්‍රෑම් පහක බෝලය අතේ තියෙනවා. මෙතන ජොයින්ට් එකෙන් බලයක් තියෙනවා. මේ නිව්ටන් 20 කියන්නේ මොකක්ද? නිව්ටන් 20 කියන්නේ මේ අතේ බර. අත කියන බාහුවට බරක් තියෙනවා. ඒ බර තමයි ඒකේ සඳහන් වෙන්නේ. ඊළඟට ප්‍රශ්නේ අහන්නේ අත සමතුලිතතාවයේ පැවතීමට බලවල පැවතියුතු තත්ත්වයන් සඳහන් කරන්න. අත හෝ වෙන ඕනෑම බලපද්ධතියක් ගත්තොත් ඒ බලපද්ධතිය සමතුලිතතාවයේ පවතිනද බලපද්ධතියක් සමතුලිතතාවයේ පවතිනවා කියන්නේ මොකක්ද? වස්තුවක් සමතුලිතව ඉන්නවා කියන්නේ මොකක්ද? වස්තුවක් සමතුලිතයි කියන්නේ ඒක රේඛීය වශයෙන් චලිත නොවෙන්න ඕනේ, භ්‍රමණය නොවෙන්න ඕනේ. රේඛීය චලනයට අපි කියන උත්තරණ චලිතය කියලා. උත්තරණ චලිතයට හේතු සාධකයක් වෙන්නේ ඒ මත ක්‍රියා කරන බාහිර අසන්තුලන බලයක්. එහෙම නැත්නම් සම්ප්‍රයුක්ත බලයක්. භ්‍රමණයට හේතු සාධක වෙන්නේ ව්‍යාවර්තයක් අපි කියනවා බලමගින් ඇති කරන ගූර්ණයක් කියලා. එතකොට බලමගින් ඇති කරන ගූර්ණය භ්‍රමණ චලිතය ඇති කරනවා නම් සම්ප්‍රයුක්ත බලය උත්තරණ චලිතය ඇති කරනවා නම් අපි දැනගන්න ඕනේ මේ වස්තුව සමතුලිත වෙන්න සම්ප්‍රයුක්ත බලයක් නොමැති තත්වයකුයි සම්ප්‍රයුක්ත ගූර්ණයක් නොමැති තත්වයකුයි පද්ධතිය තියෙන්න ඕනේ. ඕනෑම පද්ධතියක තියෙන්න ඕනේ සමතුලිතව පවතින නම්. හරි. එතකොට ඒකට උත්තරේ වශයෙන් අපිට සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය විය යුතුයි සම්ප්‍රයුක්ත ව්‍යාවර්තය ශුන්‍ය විය යුතුයි. දැන් මේ රූපසටහනේ පේන ඕගලන්ට ඒ ක්‍රියා කරන බල ලකුණු කරලා තියෙනවා. FJ සිරස්ස පහළට තියෙන බලය. සෙන්ටිමීටර් 5ක් ඈතින් මාංශ පේශිය ඇතුල් ඇති කරන FM කියන බලය තියෙනවා. නිව්ටන් 20ක බර තියෙනවා. 5G කිලෝග්‍රෑම් 5ක් 5G කියන බලයක් මේ අත්ල මත ක්‍රියා කරනවා. දැන් මේ අතේ සමතුලිතතාවයට ඊ වටා ගූර්ණ ගන්නවා. ගූර්ණ ගන්නකොට ඔගොල්ලෝ දන්නවා වාමාවර්ත ගූර්ණ දන හැටියට ගත්තාම දක්ෂිණාවර්ත ගූර්ණ ඍණ හැටියට අරගෙන ඒවැ VG එකතුව තමයි අරගන්නේ. සම්ප්‍රයුක්තයේ බිඳුවක් වෙන්න නම් සම්ප්‍රයුක්ත ගූර්ණවල උත්තරී බිඳුවක් වෙන්න නම් වාමාවර්ත එක පැත්තකට අරන්
රින හැටියට දක්ෂිනාවර්ත ගත්තාම උත්තරේ සමාන වෙන බිඳුවට. දැන් මේවයි ගැටලුවක ගූර්ණ ගැනීම ඕගලන්ට බොහොම සරල දෙයක්. යම් කිසි පොයින්ට් එකකින් ගූර්ණ ගන්නවා නම් ලක්ෂයක් අට ගූර්ණ ගන්නවා නම් බලය වැඩි කරන්න ඕනේ ලම්බක දිගින්. එතකොට FM කියන බලය ඊට තියෙන සෙන්ටිමීටර් 5ක දිගින් ගත් වැඩි කළා. ඒක තියෙන්නේ මේ අතර භ්‍රමණයක් හැටියට නම් 20න් ඇති කරන්නේ අනිත් පැත්තට භ්‍රමණයක් නිසා 20 වරක් 15 ඍණ හැටියටත් 5 ජීවරක් 35 ඍණ හැටියටත් අරගෙන එතන තියෙන සමානයි බිඳුව කියන එක. සමානයි කියන එක ඍණ වගේ පේනවා. එතන පොඩි මුද්‍රණ දෝෂයක් සමානයි බිඳුව. ඒක සුළු කරපුවාම FM මාංශ පේශියෙන් අතර දෙන බලය නිව්ටන් 410ක් හැටියට එනවා. එතන තියෙන්නේ සරල ගූර්ණ ගැනීමේ කටයුත්තක්. ඊළඟට ප්‍රශ්නේ කියනවා එම FM බලය යටිබාහුව සිරස් උඩුබාහුව සමග 45 කෝණිකෙන් ආනතව පවතින විට යෙදෙන බලයට සමාන බව පෙන්වන්න. ඒ කියන්නේ දැන් අත මේ විදිහට තියාගෙන හිටියේ. මේ බෝලේ අරගෙන අත මෙහෙම කරනවා. 45 කෝණිකෙන් ආනත වෙන්න. ඒ වෙලාවෙත් බලය නොවෙනස් බව පෙන්වන්න කියනවා. එහෙමනම් අපට පුළුවන් වෙන්න ඕනේ දේ තමයි ඒ ක්‍රියාවට අනුරූපව බලපද්ධතිය නිර්මාණය කිරීම. මේ තියෙන්නේ දැන් ක්‍රියාත්මක වන බල. වැලමිට ගාව EJ කියන බලය පල්ලෙහාට තියෙනවා. මාංශ පේශියෙන් FM කියන බලය උඩට තියෙනවා. 20 නිව්ටන් කියන බලය 50 නිව්ටන් කියන බලය ඒක පහළට ක්‍රියා කරනවා. නැවතත් අපි ඊ ලක්ෂයේ වටා මේ එල්බෝ ජොයින්ට් එක වටා ගූර්ණ ගන්නවා. හොඳට බලන්න ගූර්ණ ගත්තහම එන සමීකරණ දිහේ FM වැඩි කරන්න ඕනේ. එතන තිබිච්ච දුරේ cos 45 ලම්බක දුරින් ගූර්ණය ගන්න. හරි. ඒතුළු වරන පේනවා අර ඉස්සෙල්ලා ලියපු සමීකරණයේ ඔක්කොටම cos 45 cos 45 cos 45 ඇතුළු වෙන එක තමයි වෙලා තියෙන්නේ. එහෙම cos 45 cos 45 එක සමීකරණයට ආවට ඒකෙන් එන ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අත මෙහෙම තිබුණයි කියලා ඒ පේශියෙන් යොදපු බලයේ වටිනාකම එතින්දි වෙනසක් වෙලා නැහැ. පැහැදිලි? දැන් මෙතන මෙහෙම ප්‍රශ්නයක් අහනවා. බොහෝ මලල ක්‍රීඩකයන්ගේ මැණික් කටුවේ ඊ ස්ථානයත් පේශි සම්බන්ධ වන පී ස්ථානයත් අතර පරතරය සෙන්ටිමීටර් 5කට වඩා වැඩි වේ. ඉසිලීමේ හා විසිකිරීමේ ඉසව් සඳහා මේ වැදගත් වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න. දැන් අපිට කියනවා මේ බලන්න මේ රූපේ දිහ. මේ රූපේ අර ඊ අකුර තියෙන්නේ වැලමිට සන්ධිය ගාව. එතකොට FM කියන්නේ පේශිය නැති කරන බලය. එතන මේ පේශිය තියෙන්නේ X දුරකින්. ඒ X දුර වැඩි වෙන්න වැඩි වෙන්න ඊ වටා වාමාවර්ත ගූර්ණය. හරි? ඊ වටා වාමාවර්ත ගූර්ණය කියන්නේ බලය වැඩි කිරීම X කියන දුර. ගූර්ණය වැඩි වෙනවා. X වැඩි වෙන විට ගූර්ණය වැඩි වෙයි. මින් පැහැදිලි වන්නේ ඊ වටා FM මගින් වඩා වැඩි ගූර්ණයක් ඇති කරන බවයි. එතකොට මේ සන්ධිය වටා විශාල ගූර්ණයක් ඇති කරගන්න ඒ පේශිය ඈත්වීමෙන් හැකියාව ලැබෙනවා නම් ඒක ඉතා පහසු වෙනවා දෙයක් විසි කරන්න. හරි? යගුලිය විසි කරන්න, කවපෙත්ත විසි කරන්න වගේ ක්‍රීඩාවලදී. එතකොට අපි දැන් මෙතන භෞතික විද්‍යාවේ සාමාන්‍ය ඉගෙන ගන්න බල සමතුලිතතාවයේ බල විභේදනයේ බල ගූර්ණය එතන ඔයගලන්ට පේනවා ඒක අපේ සිරුරටත් ඇප්ලයි වෙන විදිහ. සර් එතකොට ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරනකොට ඔහුගේ සිරුරේ බලපාන බල ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නේද? ඇත්ත වශයෙන්ම සෑම ක්‍රීඩාවකදීම හරි
ක්‍රීඩකයෙකුට තියෙනවා නම් භෞතික විද්‍යාත්මක අවබෝධයක් ඒ ක්‍රීඩාවේ යෙදෙන අවස්ථාවවලදී තමාගේ සිරුර මත බලන ආකාරය. ඒක ඉතා වැදගත් දෙයක් මේ ආබාධ වලින් තොරව ක්‍රීඩා කරන්න. හරි? දැන් උදාහරණයක් හැටියට බර ඉසිලීම. බර ඉසිලීමේ ක්‍රීඩා වගේ දෙයක් කවදාවත් කරන්න හොඳ නැහැ. ඒ ගැන ඉතා හොඳින් දන්න උපදේශකයෙකුගේ උදව් නැතුව. එහෙම කරොත් වෙන්නේ මොකද්ද? සිරුර ආබාධ වලට ලක් වෙනවා. මේ ආබාධ ඇති කිරීමේ සිරුරට ආබාධ ඇති කිරීමේ ප්‍රධානතම හේතුව වෙන්නේ අපේ ඇඟේ කොටස් වලට ඇතිවන නම්‍ය ගුර්ණයයි. දැන් උදාහරණයක් හැටියට ඔගොලු අත මෙහෙම තියාගෙන හිටියොත් අත මෙහෙම ටිකක් වෙලා තියාගෙන ඉන්නකොට මෙතන කැක්කුමක් එනවා. හැබැයි මේ අත ඇඟේ තියෙන එක. ඒ අත මෙහෙම තියන් ඉන්නකොට ඒ කැක්කුම නැහැ. දැන් මේ අතට එකම බර තියෙන්නේ. ඒක මෙහෙම තිබ්බත් ඇඟේ හයි වෙලා තියෙන අත. ඇයි මෙහෙම තිබ්බම අමාරු වෙන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එනවා. ඒ මොකද මේ අතේ බර නිසා ඇති වෙනවා අතේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන මේ වගේ තැනක නම් පහළට බර ක්‍රියා කරනකොට සවි වෙලා තියෙන තැනින් ගොඩක් ඈත් වෙලා තියෙන්නේ. දැන් ඇති වෙනවා ගූර්ණයක්. ඒ ගූර්ණේ මැද පවත්වා ගන්න මේ සන්ධියෙන් ඊට ප්‍රතිවිරුද්ධ ගූර්ණයක් වදන්න ඕනේ නම්ය ගූර්ණය. ඉංග්‍රීසියෙන් බෙන්ඩින් මොමන්ට් කියනවා. ඒක යොදලා නවත්තන් ඉන්න ඕනේ. දැන් බලන්න මේක අත මෙහාට ගේනකොට අර දුර ප්‍රමාණය අඩු වෙද්දී ඉතාමත්ම පහසුවක් දැනෙනවා අතේ මේ සන්ධියට. දැන් අපි හිතමු අපි බරක් උසවන්න ඕන නම් බර මෙහෙම තියලා ඉසෙව්වොත් මෙතෙන්ට ලොකු අමාරුවක් දැනෙනවා. බර ඇඟට ලං කරලා ඉසෙව්වොත් ඒක පහසුයි. ඒ නිසා මම උපදෙසක් හිතර දෙන්නම්. බරක් ඔසවාගෙන පඩි පෙලක් නගිනවා නම් ඒ ඔසවගත්ත බර පුළුවන් තරම් ඇඟට ලං කරගෙන සිරුර කෙලින් තියාගෙන නගින්න ඕනේ. එතකොට ඒ සිරුරට ක්‍රියාත්මක වෙන බලවලින් සිරුරේ ඇතිවෙන ආබාධ තත්ත්වයන් ඉතාමත්ම අඩු වෙනවා. දැන් මෙතන මම ඉගැන්වුවේ පොඩි සංකල්පයක්. ඕගලන්ට මේ පොඩි අදහසක් ඉදිරිපත් කළේ බල ක්‍රියා කිරීම පිළිබඳ හිතන්න. එතකොට මෙතන ඉඳලා හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා, විවිධ ක්‍රීඩාවන් කරන අය ඉන්නවා, යගුලි විසි කරන අය. එතකොට ඒ උගලන්ට උපදෙස් දෙනවා උපදේශකවරු. ඒ උපදේශකවරු උපදෙස් දෙනකොට ඔයාලා භෞතික විද්‍යාවට සම්බන්ධ කරගන්න පුළුවන් මේ උපදෙස්. මේ වගේ උපදෙසක් දුන්නේ මොකද? ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ පවා බෝලයක් අල්ලද්දි පවා විවිධ උපදෙස් දීලා තියෙන තැන ඉතා හොඳ භෞතික විද්‍යාවක් ඒ ඇසින් බලන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හඳුනා ගන්න පුළුවන්. මේ සරල උදාහරණේ මම පෙන්නම් කරන්න ගියෙත් ඒ පැත්ත. හරි? එතකොට යාන්ත්‍ර විද්‍යාවේ අපි එක පැත්තක් කතා කරනවා ඒ විදිහට බල සමතුලිතතාවය පිළිබඳව. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා ඊළඟ ඒකකයෙන් පොඩි පුනරීක්ෂණයක් කරන්න. යාන්ත්‍ර විද්‍යාව ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ දෝලන තරංග කියන පාඩම. දෝලන තරංග කියන පාඩමේ මොනවද අපි කරන්නේ? සරල අනුවර්තී චලිතය. ඊට පස්සේ ධ්වනිය. කනට ඇහෙන ශබ්දය. ශබ්දේ හේතු කොටගෙන ඇතිවෙන යම් යම් ප්‍රතිඵල ගොඩක් ජාති ඉගෙන ගන්නවා. ඒ අතරතුර අපි ඉතාමත්ම වැදගත් පාඩම් කොටසක් හැටියට අඳුනනවා මේ ඩොප්ලාචරණය. මතකද දැන් ඩොප්ලාචරණය? සමහර නමත් මතක අමතක වෙලා ඇති. ඉගෙන ගත්තු අයට දැන් ටිකක් දවස් ඉගෙනගෙන. හරි, ඩොප්ලාචරණය. බන් ඩොප්ලාචරණය කියන්නේ මොකද්ද කියලා කවුරු හරි කියන්න බං. සර් මේ වස්තු හා ප්‍රභවය හා නිරීක්ෂක අතර සාපේක්ෂ තල දෙයක් ඇති විට නිරීක්ෂකයාට ප්‍රභවය නිකුත් කරන සංඛ්‍යාවතර වඩා වෙනස් වූ සංඛ්‍යාවක් ඇසෙන එක නේද? ඔව්, ඒක තමයි. දැන් ධ්වනි ප්‍රභවයක් නිකුත් කරන සංඛ්‍යාතය අර පිච් එක කියලා කියන්නේ ඒක අයිති ඒ වස්තුවට. එහි භෞතික ගුණ තමයි ඒක තීරණය කරන්නේ. වස්තුවක් දැන් මගේ කටහඬ ගන්නවා. මගේ කටහඬ මට ආවේනිකයි. අපි තුමු අපි නලාවක් හඬන ශබ්ද කරනවා. නලාවක් ශබ්ද කරපුවාම ඒකට තියෙනවා යම්කි සංඛ්‍යාතයක්.
එතකොට දැන් මම මෙතන නලාව තියලා ශබ්ද කළාම ඒ නලාවේ සංඛ්‍යාතය තමයි ඔයගලන්ට ඇහෙන්නේ. ඊළඟට මම මේ නලාව ඕගොල්ලන්ගේ පැත්තට අරගෙන ගමන් අහන ගැහුවොත් පිච් එක වැඩි වෙනවා. තාරතාවය වැඩි වෙනවා. නලාව ඕගොල්ලන්ගේ ඉවතර ගෙනිනකොට තාරතාවය අඩු වෙනවා. ඒ වගේම ඕගොල්ලෝ නලාව දෙසට එනවා නම් තාරතාවය වැඩි වෙනවා. ඕගොල්ලෝ නලාවෙන් ඉවතට යනවා නම් තාරතාවය අඩු වෙනවා. තාරතාවයේ අඩුවීම වැඩිවීම හොඳට ඕගොල්ලන්ට එදිනෙදා කටයුතු වලින් අහන්න පුළුවන්. කෝච්චිය යන ඉන්නවා නම් ප්ලැට්ෆෝම් එකටලා ඉන්නකොට ඈත ඉඳලා කෝච්චියක් එනකොට නලාව හඬවගෙන තාරතාවය වැඩි වෙනවා. තමුන්ව පහු කරලා යනකොට තාරතාවය අඩු වෙනවා. හැබැයි තිමි තාරතාවයේ වැඩිවීම අඩුවීම අඳුනන්න භෞතික විද්‍යාවේ විද්‍යාගාරයක් තුළ මේවා ශ්‍රවණය කරලා ටිකක් කනහුරු කරගන්න ඕනේ. නැත්තම් මේ සංඛ්‍යාතය දැන් මේ වැඩි වේගනයි යන්නේ අඩු වේගනයි යන්නේ කියලා සාමාන්‍ය කනකට අවබෝධ කරගන්න බෑ. ඕගලන්ට ධ්වනි ප්‍රැක්ටිකල්ස් වගේ දේවල් ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ වගේ දේවල් වලට කනහුරු කරගන්න. දැන් සංගීතය කරන ළමයි නම් ඒකට බොහොම ඒකට බොහොම හුරු වෙච්ච කනක් තියෙන්නේ. ගිටාර එකක් ටියුන් කරගන්න පුළුවන් අය, වයලින් එකක් ටියුන් කරගන්න පුළුවන් අයට ඒ තාරතාවයේ කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. හරි, තාරතාවේ දන්නවා. ඒක පිච් එක වැඩි වෙනවා අඩු වෙනවා කියලා දන්නවා. ඉතින් ඒක මෙතෙන්ට වැදගත් වෙනවා. දැන් අපි ඒ ගැන ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඩොප්ලාචර්ණින් ප්‍රශ්න දිහ බැලුවොත් ඒ කියන S ප්‍රභවය FS සංඛ්‍යාතයක් නිකුත් කරමින් ස්ථාවර නිරීක්ෂකයෙකු දෙසට VS ප්‍රවේගයෙන් ගමන් කරයි. නිරීක්ෂකයා ලබන දෘශ්‍ය සංඛ්‍යාතයේ F බිඳුව නම් F බිඳුව සමානයි FS වරක් ඒක කඩදාසිත ඕගොල්ලන්ගේ පත්‍රවල ඇති ඕගොල්ලන්ට කියන මෙන්න මේක ඔප්පු කරන්න කියලා. F බිඳුව සමානයි FS වරක් එක බෙදීම එක ඍණ VS බෙදීම C බව. C යනු වාතයේ ධ්වනි ප්‍රවේගයයි. તો දැන් මේ සමීකරණය ගොඩනගන්න කියනවා. සරලම සම්බන්ධය මතක ඇති ඔයගලට ගොඩනගලා. හරි, දැන් මොකද්ද මෙතන කියන්නේ? ප්‍රභවය නිකුත් කරන්න FS කියන සංඛ්‍යාතය. වාතයේ ධ්වනි ප්‍රවේගය දැන් මෙතන C කියලා දීලා තියෙනවා. වාතයේ ධ්වනි ප්‍රවේගය C කියලා දීලා තියෙනවා. දැන් V සමානයි F ලැම්ඩා සූත්‍රය අනුව සංඛ්‍යාතය කියන්නේ V බෙදීම ලැම්ඩා. V සමානයි F ලැම්ඩා සමීකරණය අනුව සංඛ්‍යාතය කියන්නේ V බෙදීම ලැම්ඩා. අපි එතන ඉඳලා කතා කරමු. V සමානයි F ලැම්ඩා. සංඛ්‍යාතය කියන්නේ V බෙදීම ලැම්ඩා. එතකොට දැන් ප්‍රවේගය නොවෙනස් නම් ලැම්ඩාද නොවෙනස් නම් සංඛ්‍යාතය නොවෙනස් තියෙන්න පුළුවන්. ඩොප්ලාචර් නැතිවෙන්න හේතුව මොකක්ද? චලනය වීම හේතු කොටගෙන ඒගොල්ල අතර සාපේක්ෂ ප්‍රවේගය වෙනස් වෙනවා. ප්‍රභවය චලිත වුණොත් ප්‍රභවය විසින් වාතයෙන් නිකුත් කරපු තරංගයේ තරංග ආයාමය වෙනස් කරනවා. නිරීක්ෂක චලනය වීමකදී තරංග ආයාමය වෙනස් වෙන්නේ නැහැ. මේක විතරයි වෙනස් වෙන්නේ. හරි, එතකොට අපිට මෙන්න මේ විදිහේ සමීකරණයකට ඒක හදා ගන්න පුළුවන්. FS සංඛ්‍යාතය නිකුත් කරගෙන VS ප්‍රවේගයෙන් ගමන් කරනවා රථය. නිරීක්ෂක ඉන්නවා. හරි,
එයාට ඇහෙන සංඛ්‍යාතය F බින්දුවයි. නිරීක්ෂකට ඇහෙන දුෂ්‍ය සංඛ්‍යාතය වෙන්නේ නිරීක්ෂකයට සාපේක්ෂව තරංග ප්‍රවේගය බෙදීම දුෂ්‍ය තරංග ආයාමය. නිරීක්ෂකට සාපේක්ෂ තරංග ප්‍රවේගය. දැන් ඕගොල්ලෝ එක දෙයක් මතක් කරගන්න ඕනේ. ගමන් කරන්නේ මේ මෝටර් රථය නලාව. නලාවක් ගමන් කරමින් හඬක් නිකුත් කළාට ඒ හඬේ වේගයට නලාවේ වේගය එකතු වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ බස් එක යන ගමන් මෙම් ගල් කැටයක් ඉදිරියට විසිකලොත් ඕගොල්ලෝ අතින් විසිකරන වේගයට බස් එකේ වේගය එකතු වෙලා තමයි ගල් කැටේ විසිවෙන්නේ. ඒ වුණාට වාහනයක යන ගමන් ස්පීකර් එකකින් සද්ද නිකුත් කළොත් ඒ සද්දෙට බස් එකේ වේගය එකතු වෙන්නේ නැහැ. වාහනයක යන ගමන් ටෝච් එකක් ගැහුවොත් ටෝච් එකේ එළියට බස් එකේ වේගය එකතු වෙලා ගමන් කරන්නේ නැහැ. එහෙමනම් මේ ප්‍රභවය චලිත වුණා කියන එකේදී නිරීක්ෂකට ඇහෙන වේගයේ වෙනසක් වෙන්නේ නැහැ. වේගයේ සීමයි. අර සමීකරණේ පේනවාල වේගයේ සීමයි. හරි? හැබැයි ප්‍රභවය ගමන් කිරීමේදී ලැම්ඩා වෙනස් වෙනවා. කොහොමද ලැම්ඩා වෙනස් වෙන්නේ? ලැම්ඩා වෙනස් වෙන ප්‍රමාණය අපි මේ විදිහට බලමු. මෙහෙම නලාවක් තියෙනවා නම් පළවෙනි සම්පිණ්ඩනය නිකුත් කළාට පස්සේ මේක පළවෙනි සම්පිණ්ඩනය කියලා හිතන්න. කාලාවර්තයකින් තමයි දෙවෙනි සම්පිණ්ඩනය නිකුත් කරන්නේ. දැන් මෙයාගේ සංඛ්‍යාතයේ F නම් කාලාවර්තය කියන්නේ එක යට F. එතකොට එක යට F කාලයක් ගිහින් තමයි දෙවෙනි සම්පිණ්ඩනය නිකුත් කරන්නේ. මේ වන විට පළවෙනි සම්පිණ්ඩනයට එක යට F කාලයක් චලිත වෙන්න ඉඩ ලැබුණා. ඒ නිසා පළවෙනි සම්පිණ්ඩනය දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේ ප්‍රභවයේ තිබුණේ නිශ්චලව නම් මෙන්න මේ දුර තමයි තරංගයේ තරංගායාමය. තරංගායාමයේ සමානයි වාතයේ දෙවෙනි ප්‍රවේගයේ බෙදීම මෙහි සංඛ්‍යාතය. වාතයේ දෙවෙනි ප්‍රවේගය තමයි 100 අකුර භාවිතා කරලා තියෙන්නේ. බෙදීම සංඛ්‍යාතය. මෙහෙම තමයි මේ ප්‍රභවයේ නිශ්චලව ඉන්නව නම් සම්පිණ්ඩන අතර දුර පිහිටන ආකාරය. නමුත් පළවෙනි සම්පිණ්ඩනයේ අතරියට පස්සේ මේ නලාව ඉස්සරහට හෝ පස්සට යනවා නම් නලාව වෙන තැනකට ගිහිල්ලයි දෙවෙනි සම්පිණ්ඩනයේ අතරින්නේ. දැන් දෙවෙනි සම්පිණ්ඩනයේ අතරිනකොට නලාවට චලිත වෙන්න තිබිච්ච කාලය මොකක්ද? 1/F(i). එහෙමනම් මෙන්න බලන්න. පළවෙනි සම්පිණ්ඩනය නිකුත් කරපුවාම පළවෙනි සම්පිණ්ඩනය මෙතෙන්ට යනවා නම් මෙතන ඉඳලා දෙවෙනි සම්පිණ්ඩනය නිකුත් කරන වෙලාවේ නලාව යම් දුරක් ඉදිරියට ඇවිල්ලයි දෙවෙනි සම්පිණ්ඩනය නිකුත් කරන්නේ. එතකොට දැන් අලුත් තරංගායාමයේ වෙන්නේ මෙන්න මේකයි. හරිද? දැන් නලාව නැවතිලා තිබ්බනම් මෙච්චර තරංගායාමයේ නලාව ගමන් කිරීම නිසා තරංගායාමයේ මෙච්චරකට කොට වුණා. දැන් මේ තියෙන්නේ මේ තරංගායාමයේ කොට වෙලා. කොට වෙච්ච ප්‍රමාණය කියන්නේ මේ නලාව 1/F කාලයක් තිස්සේ චලිත වෙච්ච දුරයි. එතකොට චලිත වෙච්ච දුරක් කියන්නේ කාලය වේගයෙන් වැඩි කරන්න ඕනේ. නලාව යන වේගය Vs නම් කාලයෙන් වැඩි කරනවා කියන්නේ 1/F කින් වැඩි කරනවා. එහෙනම් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මූලික වශයෙන් එයාට තිබුණා මෙන්න මෙච්චර තරංගායාමයක් C බෙදීමේ F. නලාව ගමන් කිරීමේ හේතු කොටගෙන මෙන්න මෙච්චරක් කොට වෙනවා.
VS බෙදීම F ප්‍රමාණය කෙටි වෙනවා. හරි? ඒ නිසා මේ අන්තරය තමයි අලුත් තරංගායාමය වෙන්නේ. දැන් ඕක අපිට මෙහෙම ලියන්න පුළුවන්. C ඍණ VS බෙදීම F හැටියට ලියන්න පුළුවන්. දැන් බලන්න මේ තිරය දිහා. නිරීක්ෂකයාට සාපේක්ෂ තරංග ප්‍රවේගය. නිරීක්ෂකයාට සාපේක්ෂ තරංග ප්‍රවේගය වාතයේ දුවන ප්‍රවේගයමයි. මොකද නලාව ගමන් කළාට මිනිහා ගමන් කළේ නැහැ. දුෂ්ට තරංගායම තමයි වෙනස් වුනේ. දුෂ්ට තරංගායම කොට වෙනවා. කොට වෙලා දැන් මම ගොඩනගලා පෙන්නපු සීරින VS බෙදීම FS. අපි සමීකරණය C ගෙන් බෙදනවා. එතකොට අපිට අන්තිමට ඔන්න සූත්‍රය ගොඩනගන්න පුළුවන්. එතන ටිකක් මුද්‍රණය පොඩ්ඩක් අපැහැදිලි. මේකට ඇවිත් තියෙන සූත්‍රය. හරි? ඊළඟට අපි කියනවා FS 1.13 Hz සිට සහ C සමානයි 300ක් වන විට නිරීක්ෂකයා නිශ්චලව සිටියේදී ප්‍රභවයේ ප්‍රවේගය 30 සිට 35 දක්වා වෙනස් වන විට දුෂ්ට සංඛ්‍යාතයේ ප්‍රභවය වෙනස් වීම කොපමණද? ප්‍රශ්නය මම මෙතෙන්ට ඇතිකලොත් දුන්නොත් නලාව හර්ට්ස් 1000ක තරංගයක් නිකුත් කරනවා. වාතයේ දුවන ප්‍රවේගය 300යි. නිරීක්ෂකයා නිශ්චලයි. ප්‍රභවය 30යි තත්පරයට මීට සිට 35යි තත්පරයට මීට දක්වා ප්‍රවේගය වෙනස් කරනකොට දුෂ්ට සංඛ්‍යාතයේ වෙනස් වීම කොපමණද? දැන් ඉතින් අර අපි ගොඩනගාගත්ත සූත්‍රයෙන් යොදන්න පුළුවන්. මොනවද වෙනස් වෙන්නේ? C කියන එක FS 1.10 තුන්වෙනි බලය. VS 30ක් වෙන විට අර හදාගත්ත සූත්‍රයේ ආදේශ කළා F බිඳුව ඩෑෂ් 1.10 තුන්වෙනි බලයක් වරක් අර සූත්‍රයට දැන් දුන්නු ඉලක්කම් ආදේශ කළා. ඒ වගේ ගණනය කිරීමක් දෙවලට කරගන්න පුළුවන්. ඉතුරෙනවා 9.14 Hz වැඩි වෙලා. දෙවැනි ගණනේ පෙන්නනවා VS 35 වෙන විට රථය ගමන් කරන වේගය 35ක් වෙනකොට. අර ගණනය කිරීමයි 30 වෙනුවට 35 එනවා. ඒක සුළු කරපුවාම F ඩබල් ඩෑෂ් ඔන්න ඔය විදිහට ගණනය කරලා ගන්න පුළුවන් උත්තරය. ඒකයි කියේ අහන්නේ. සංඛ්‍යාතයේ ප්‍රතිශත වෙනස් වීම සොයන්න කියනවා. ප්‍රතිශත වෙනස් වීම කියන්නේ වෙනස් වෙච්ච ප්‍රමාණය ඒ ආරම්භක ප්‍රමාණයෙන් බෙදලා 100ෙන් වැඩි කරලා 100ට ගයක් ගන්න ඕනේ. දැන් ඒතර අපි හොයාගත්තා. රතේ 35ක වේගයෙන් යනකොට 6 බෙදීම 53යි 10යි 4 කියන සංඛ්‍යාතයට ආවා F ඩබල් ඩෑෂ්. 30ෙන් යනකොට 9.1යි 10යි 4යි. එතකොට 30ෙන් යන වෙලාවේ සිට 31ට යනකොට ප්‍රතිශත වෙනස් වීම හන්නේ සරල ගණනය කිරීමක්. උත්තර එනවා 101.9. මේ වගේ ගණනය කිරීම ඔයගලන්ට කරගන්න පුළුවන්. දැන් මල මේ ප්‍රශ්නේ අහනදී ධ්වනි ප්‍රභවය XY අක්ෂ පද්ධතියක X අක්ෂයේ ඔස්සේ O මූල ලක්ෂයක් වටා විස්තරයේ ඒවන සරල අනුවර්ති චරිතයක යෙදී. දැන් හොඳට මතක තියාගන්න. අපි සාමාන්‍යයෙන් ගණන් හදන්නේ රතය අහවල් වේගයෙන් යනවා. නිරීක්ෂකයා නිශ්චලයි. එහෙම නැත්නම් නිරීක්ෂකයාත් ගමන් කරනවා. ඒ වගේ වෙලාවේ ඇහෙන්නේ කොහොමද කියන එක. දැන් අපි මෙතන දෙනවා මේ රතය
ධ්වනි ප්‍රභවය රතේ කියලා හිතන්න එපා. ධ්වනි ප්‍රභවය සර්ලනුවර්ති චලිතයේ කියන අවස්ථාව. දෝලන තරංග පාඩමේ මුලදීම ඕගොල්ලෝ සර්ලනුවර්ති චලිතය ඉගෙන ගන්නවා. ඒකෙන් අපිට ඕනේ කරන්නේ මොකක්ද? සර්ලනුවර්ති චලිතයේ යෙදෙන කෙනෙක් මේ කේන්ද්‍රයේදී තමයි ලොකුම වේගයෙන් ඉදිරියට එන්නේ. වේගයේ අඩුවෙවි ගිහිලා විස්තරය කෙලවෙද්දී නවතිනවා. නැවතුණාට පස්සේ ආපහු වේගයේ වැඩි වෙලා මෙතෙන්දී උපරිම වේගය අනිත් පැත්තට දරනවා. දරලා ආපහු වේගය අඩුවෙවි ගිහිලා නිශ්චල වෙලා ආපහු වේගය වැඩි වෙවි මෙතෙන්ට උපරිමයක් වෙනවා. දුන්නක ගල් කැටයක් ගැට ගහලා ඔබලා අත අරපුවාම ඒක සර්ලනුවර්ති චලිතයක යෙදෙනවා. රයිට්. දැන් ඔය වගේ සර්ලනුවර්ති චලිතයක යෙදෙනකොට මේ ප්‍රභවය කොහොමද නිරීක්ෂකට ඇහෙන සංඛ්‍යාතය වෙනස් වන්නේ ප්‍රස්ථාරිකව පෙන්වන්න කියනවා. දැන් මේ උත්තරේ දිහා බැලුවොත් ඕගොල්ලෝ මධ්‍යස්ථ පිහිටීම තමයි ඒ කියන්නේ. සර්ලනුවර්ති චලිතයේ මධ්‍යස්ථ පිහිටීම ඒ කියන්නේ. ඒතර ඒ කියන පිහිටීමේ තමයි ප්‍රභවයට උපරිම වේගය තියෙන්නේ. ඊට පස්සේ වේගය අඩු වෙවි යනවා. ගිහිල්ලා සී වගේ තැනකදී නවතිනවා. ආපහු ඒ චලිතේ මේනවා. දැන් මම ඕගලන්ට උත්තරේ මේ විදිහට ප්‍රස්ථාරකින් ඉදිරිපත් කරනවා. මේ උත්තරේ ඕගලන්ට පැහැදිලි වෙනස් වෙන ආකාර. දැන් බලන්න මේ මෙන්න මෙතෙන්ට ගියොත් මේ කැඩීම ඇති වෙන්නේ ප්‍රස්ථාරයේ මොකක් හේතුවෙන් කියලා කියන්න පුළුවන්ද? මම ටිකක් ඔයාලට හිතන්න ඉඩ දෙනවා මේ වෙනස් වෙන ආකාරය. හරි, මොකද හැමදේම උගන්නලම් ඉවර කරන්න හොඳ නෑ. ඔයාලට දෙන්න ඕනේ පොඩ්ඩක් හිතලා ඒ උත්තර වලට එළඹෙන ආකාරය කියලාද එන්න. දැන් මේ තියෙන්නේ ප්‍රභවය සර්ලනුවර්ති චලිතයක යෙදෙනවා. ප්‍රභවය සර්ලනුවර්ති චලිතයක යෙදෙද්දී නිරීක්ෂකට ඇහෙන ආකාරය ගණිතමය සුළු කිරීම අවශ්‍ය නැහැ. විචලන වෙන රටාව. හරි, මේ ඊළඟට අහනවා. තාරකාවක් සී කේන්ද්‍රයේ වටා V එකාකාර වේගයෙන් ගමන් කරයි. ඊහි සිටින නිරීක්ෂකයෙකු දැකෙන දෘශ්‍ය සංඛ්‍යාතයේ තරංගායමේ වෙනස ඩෙල්ටා ලැම්ඩා නම් ඩෙල්ටා ලැම්ඩා බෙදීම ලැම්ඩා සමානයි 2 V බෙදීම C බව පෙන්වන්න. ලැම්ඩා යනු තාරකාව නිකුත් කරන ආලෝකයේ තරංගායාමයයි, C යනු ආලෝකයේ ප්‍රවේගයයි. තාරකාවක් කේන්ද්‍රයේ වටා V එකාකාර වේගයෙන් ගමන් කරනවලු. තාරකාව කේන්ද්‍රයේ වටා V එකාකාර වේගයෙන් ගමන් කරනවා. එතකොට අපිට එන ආලෝකයේ තරංගායාමයේ ලැම්ඩා එයා නිකුත් කරන. දැන් ඕගොල්ලෝ දන්නවා තාරකාවක් භ්‍රමණය වෙනවා නම් පොළොවින් නම් බලන් ඉන්න කෙනෙකුට මේ භ්‍රමණය වෙන තාරකාවේ මේ කෙළවර තමා දෙසට එන වේගයක් දරනවා. අනිත් කෙළවර තමාගෙන් ඉවතට යන වේගයක් දරනවා. තමා දෙසට වේගය තියෙන තැනදී ලැම්ඩා කෙටි වෙනවා. ලැම්ඩා කෙටි වීමෙන් මොකද වෙන්නේ? සංඛ්‍යාතය ඉහළ යනවා. ඒතර ආලෝකේ දැන් කහ වර්ණය තිබිලා සංඛ්‍යාතය ඉහළ යනවා නම් ඒක නිල් වර්ණයට ජම්බූල වර්ණයට යන්න ඕනේ. මේ කෙළවර මේ පැත්තට චලිත වෙනකොට ලැම්ඩා ඇදෙනවා, දික් වෙනවා. ඒකෙන් සංඛ්‍යාතය අඩු වෙනවා. ඒ සංඛ්‍යාත අඩු වීමෙන් මොකද වෙන්නේ? ආලෝකය කහ වර්ණයෙන් පටන් අරන් කතා කළොත් රතු පාට පැත්තට යනවා. ඒතර තාරකාවක් දිහා බලපුවාම එක පැත්තක් නිල් පාටටයි අනිත් පැත්ත රතු පාටටයි පේනවා නම් තේරුම් ගන්න ඕනේ නිල් පාට පැත්ත අපේ පැත්තට එන විදිහට, රතු අපෙන් ඉවතට යන විදිහට මේ තාරකාව කැරකෙමින් ඉන්න බව. එතකොට මේ වර්ණවල තියෙන අපිට ලැබෙන තරංග ආයාම සංඛ්‍යාත විශ්ලේෂණය කරගෙන
අපිට පුළුවන් තාරකාව ප්‍රමණය වන වේගය වගේ දේවල් ගණනය කරන්න. එතුර මේ කොටසෙන් ඉදිරිපත් කරන්නේ එවැනි ගණනය කිරීමක්. දැයක ගණනය කර හැට බලන්න. වෘතයේ බීලක්ෂය නිරීක්ෂකයගෙන් ඇහැන් ඉවතට යන ආකාරයක් තියෙන්නේ. ඒ ලක්ෂය නිරීක්ෂක දෙසට එන ආකාරයක් තියෙන්නේ. දැන් ඕගලන්ට ඒ හා බීගෙදී නිරීක්ෂකයාට දෘශ්‍ය ලැම්ඩා අරමම් පැහැදිලි කරපු ආකාරයට ඔන්නොම හදන්න පුළුවන් වෙන්න ඕන. ඒ ලක්ෂයේදි තමා දෙසට එනවනේ. එතකොට සීරීන වී බෙදීමේ ෆේස්. අතෙන්දි තමුන්ගෙන් ඉවතට යනවනේ. එතකොට අරිනාකුර දානාකුර බවට පත් වෙනවා. මේ ජාති ගණනය කිරීමක් තමාට මං පැහැදිලි කරපු දෙයින් හදාගන්න පුළුවන්. එතකොට ඩෙල්ටා ලැම්ඩා කියන්නේ මේ දෙකේ අන්තරය. ලැම්ඩා ඩබල් ඩෑෂ් ලැම්ඩා ඩෑෂ් අන්තරය. ඒ අන්තරය සුළු වෙනවා මේ සමීකරණයේ පෙන්නුම් කරන ආකාරයට. දැන් බලන්න පියවරවල්. හරි, පළවෙනි සමීකරණයෙන් අපි ඩෙල්ටා ලැම්ඩා ගත්ත අර දෙක අඩු කරලා. නමුත් C සමානයි FS ලැම්ඩා නිසා FS කියන්නේ C බෙදීම ලැම්ඩා. එතකොට FSට C බෙදීම ලැම්ඩා ආදේශ කරපුවාම ඔන්න ඔය ආකාරයට සුළු කරගන්න පුළුවන් වෙනවා. හරි, ඒ සුළු කිරීම ඔගොල්ලෝ විසින් කරන්න ඕනේ. ඔය ප්‍රශ්නේ මම මෙතන කරලපු දේ පෙන්නුවේ පන්ති කරන්න ගත්තාම ටිකක් කාලය ගත වෙන නිසා. ප්‍රශ්න අන්තිමට අහනවා, ග්‍රහ වස්තුක ආවර්ත කාලය 3.5යි 10යි 4ක් නම් ඒ ගමන් කරන කක්ෂයේ අරය ගණනය කරන්න කියලා. එතකොට මේ තියෙන්නේ ආවර්ත කාලය කියන්නේ වටයක දුර බෙදීම වේගය. වටයක දුර කියන්නේ 2.5R, වේගය V. එතකොට ඒකේ දීලා තියෙන වටිනාකම් ආදේශ කරන්න පුළුවන් උගලන්ට. කරපුවාම එහි අරයට වටිනාකමක් ලබා ගන්න පුළුවන්. දැන් අපි සාකච්ඡා කළා යාන්ත්‍ර විද්‍යාවේ බල සමතුලිතතාවය පිළිබඳ පාඩමකුත්, පාඩමේ පුනරීක්ෂණයක් කළා. ඒ වගේම ඩොප්ලාචරණය දෙවෙනි එකක සම්බන්ධව. දැන් අපි ඊළඟ වැඩසටහනකින් තවදුරටත් මේ පාඩම් පිළිබඳ වෙනත් කොටස් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ පාඩමින් අපි කතා කරන්න යනවා බර්නෝලි මූලධර්මය ගැන. දැන් මෙතන අපි ඉගෙන ගත්තේ ඩොප්ලාචරණය. ඩොප්ලාචරණයේ තියෙන අවස්ථා ඔක්කොම අපි ගත්තේ නැහැ. මොන මොනවද අවස්ථා මතකද ඔයාට කියන්න පුළුවන් ඩොප්ලාචරණයේ තියෙන අවස්ථා? දැන් අපි කතා කළේ නිරීක්ෂක නිශ්චලයි ප්‍රභවය නිරීක්ෂක දෙසට එනවා. අනිත් අවස්ථා මොනවද? නිරීක්ෂක ප්‍රභවය නිරීක්ෂක නිශ්චල ප්‍රභවය ඉවතට යනවා. අනිත් අවස්ථා මොනවද? ප්‍රභවය නැවතිලා ඉන්නවා. නිරීක්ෂකයා ප්‍රභවය දෙසට යනවා. තව ප්‍රභවය නැවතිලා ඉන්නවා. නිරීක්ෂකයකින් පිටතට යනවා. ඌට අමතරව ආනතව ගමන් කරන අවස්ථාවක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ළමයෙක් ලණුවක නලාවක් ගැට ගහලා තමුන් වටේ කරකවනවා. එතකොට දැන් මේ ළමයාට ඩොප්ලාචරණය දැනෙන්නේ කොහොමද? තමුන් වට වෘතයක නලාවක් කරකවනවා. නලාවේ සංඛ්‍යාතය හර්ට්ස් 1000 කියලා හිතමු. ළමයා ඉන්නේ කේන්ද්‍රයේ. ළමයට ඇහෙන සංඛ්‍යාතය වැඩි වෙනවද අඩු වෙනවද තැන් තැන්වලදී මොකද වෙන්න ඕනේ? දැන් වෘතයක නම් ඉන්නේ. ඒ කියන්නේ වෘතයක කේන්ද්‍රේ නම් ළමයා ඉන්නේ.
ළමයා ඉන්නේ මෙතන නම් මෙතෙන්දි ප්‍රවේගය මේ පැත්තට මෙතෙන්දි ප්‍රවේගය මේ පැත්තට මෙතෙන්දි ප්‍රවේගය මේ පැත්තට මෙතෙන්දි ප්‍රවේගය මේ පැත්තට හැම වෙලාවෙම ප්‍රවේගය ළමයාට ලම්බකයි ඒ නිසා නලාව ළමයා දෙසට යෑමක් හෝ පිටතට යෑමක් වෘත්තයේ එකම තැනකදීවත් දකින්න ලැබෙන්නේ නැහැ එහෙනම් මේ ළමයාට මොකද වෙන්නේ නලාවේ සංඛ්‍යාතය නොවෙනස්ව දැරෙන්න ඕනේ මෙහෙම නලාවක් කැරකෙනකොට මෙතන ළමෙක් ඉන්නවා එයාට මොකද වෙන්නේ මෙන්න මෙතෙන්දී නලාව තමුන්ගේ පැත්තට එනවා මෙතෙන්දී නලාව තමුන්ගේ ඉවතට යනවා එනම් මේ පිහිටීමේදී තමයි උපරිම සංඛ්‍යාතය අහන්න ලැබෙන්නේ. මේ අවස්ථාවේ තමයි අවම සංඛ්‍යාතය අහන්න ලැබෙන්නේ. මිනිම. දැන් අපි කලින් කතා කරපු ගැටලුවේ බැලුවෙත් තාරකාවක් මෙහෙම කරකිනවා. එතකොට මේ පැත්තෙන් එන සංඛ්‍යාතයයි මේ පැත්තෙන් එන සංඛ්‍යාතයයි උපයෝගී කරගෙන මේ තාරකාවේ භ්‍රමණ වේගය හොයා ගැනීම වගේ දේවල් කරන්න පුළුවන් ඩොප්ලාචරණය. ඉතින් ඩොප්ලාචරණය නිරන්තරයෙන්ම විභාගයට අහන දෙයක් ඩොප්ලාචරණයේ තියෙන වැදගත්කම් ඩොප්ලාචරණයේ වැදගත්කම් ඉංජිනේරු විද්‍යාවේ වෛද්‍ය විද්‍යාවේ හැම දෙයකම තියෙනවා. ඔයාලට මතක ඇති එක වතාවක් විභාගයට ආපු ගැටලුවක තිබුණා නලය රුධිර නාලයක අපේ සිරුර තුළ රුධිර අණුවක් ගමන් කරන වේගය හොයාගන්න ඩොප්ලාචරණය පාවිච්චි කරන ආකාරයක්. එතකොට තව ගැටලුවක් එකපාරක් විභාගයට ආවා ජල පෘෂ්ඨයක ඇති වෙන රැල්ලක සංඛ්‍යාතය ලබා ගන්න ඩොප්ලාචරණය පාවිච්චි කරන අවස්ථාවක්. එතකොට ඩොප්ලාචරණය කියන සංසිද්ධිය විශාල වශයෙන්ම ඉංජිනේරු කාර්යයන්ටත් වෛද්‍ය විද්‍යාව වැඩ කටයුතුටත් භාවිත කරන නිසා විභාග පරීක්ෂකවරුන්ට හොඳ ගැටලු නිර්මාණය කරන්න පුළුවන් හොඳ තැන් තියෙනවා. ඒ නිසා අපි ඉගෙන ගන්න පාඩම් වල තියෙන එවැනි සුවිශේෂ තැන් ටිකක් වැඩියෙන් අධ්‍යයනයට ලක් කරන්න ඕනේ. මොකද විභාග පරීක්ෂවරු විභාග පවත්වන්නේ ඔය එන එක ආවට ගියත් නෙමේ. දැන් වලට හොඳට පේනවා ප්‍රායෝගික ලෝකෙත් එක්ක හොඳට හා වෙන ආකාරයට තමයි ප්‍රශ්න පත්‍ර නිර්මාණය වෙන්නේ. එතකොට ඒ ප්‍රශ්න පත්‍රවලට උත්තර දීමේදී අපි හැම විටම සිද්ධාන්තය භාවිතාවෙන තැන් පිළිබඳ ඉගෙන ගන්න ඕනේ. ඒවට යොදන්න ඉගෙන ගන්න ඕනේ. ඒකෙන් තමයි විෂය දැනුමේ අර පන්නරය කියන එක තමුන්ට එන්නේ. විෂයක් ඉගෙන වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. රයිට්. ඒ විෂය දැනුමක පන්නරය නැතුව හරි සිද්ධාන්ත පිළිබඳ හොඳ පින්තූරයක් ගොඩනගා ගන්න නැතුව උගලන්ට විභාග කරන්න බෑ. උගල ගොඩක් විට පුරුදු වෙලා තියෙන්නේ ඔය සමීකරණ ටිකක් ගණන් ගොඩක් හදාගෙන ගිහිල්ලා ඒ ජාති ගණන් විභාගයට ආපම් කරන්න. ඒ රටාවෙන් පොඩ්ඩක් මිදෙන්න ඕනේ. මේ සිද්ධාන්තයක් ඉගෙන ගන්නකොට ඒ සිද්ධාන්තයේ බොහෝම ගැඹුරින් අඳුන ගන්න ඕනේ. එතකොට ඕගොල්ලන්ට මේ ඕනම ගැටලුවකට ඒ සිද්ධාන්තේ පරිහරණය කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. හැබැයි ගැටලු කරන්න ඕනේ. ගැටලු කරන්න ඕනේ මේ එකම ජාති ගැටලු නෙමේ. F සමානයි MA ලියලා F මෙච්චරයි M මෙච්චරයි A කීයද? තව ගානක් M මෙච්චරයි A මෙච්චරයි F කීයද? එහෙම නෙමේ. දැන් උදාහරණයක් ඇට අපි හිතමු. සමහරු ඉගෙන ගන්නවා කියන එකෙන් ජප කරනවා වගේ. අපි හිතමු නිව්ටන්ගේ තුන්වෙනි නියමය. සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත. දැන් කෙනෙකුගෙන් අපි අහපුවම සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත. ඒක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියපම්. ඔව් එහෙම ඉගෙන ගන්නවා. ඒක තව කෙනෙක් අහනවා. සෑම ක්‍රියාවකටම සමාන ප්‍රතික්‍රියාවක් ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් එනවා නම් මේසයක් උඩ අපි ගඩොල් කැටයක් තියලා තල්ලු කරන්න ට්‍රයි කළොත් ගඩොල් කැටත් ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් එදුවොත් මේ බලයට මේ බලය කැන්සල් වෙලා යන්න ඕනේ. එතකොට අපි සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් යොදනකොට අපි යොදන බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් එනවා නම් කොහොමද බලයකින් වැඩක් කරන්න කියලා කල්පනා කරන්න ඕනේ. හරි
එතකොට දැන් ඒ නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ ඇහිච්ච ළමයෙකුට විමර්ශනාත්මක ඉගෙන ළමයෙකුට ඉබේම නළුවට ප්‍රශ්න තමයි හරි හරකේ කරත්තය අදිනකොට කරත්තෙත් හරක වදිනවා නම් ඉතින් කරත්තෙවත් හරකවත් ඉස්සරහට යන්න බෑ. ඉතින් ඔක හරක දන්නේ නැති නිසා ඔක ඇදගෙන යනවා. හරි? ඉතින් නමුත් මොකද වෙන්නේ? ඉතින් අපි හිතන්න ඕනේ. දැන් ඔයගලන් ඇහුවොත් මම නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ මෙහෙම කතාවක් කියනවා. එතකොට කොහොමද අපි වස්තුවක් චලිත කරන්න කියලා? එතකොට මේ ප්‍රශ්නට හරියට උත්තරයක් දී ගන්න බෑ. පුළුවන් දෙකට උත්තරයක් දෙන්න. ඇයි බැරියේ? අපි ගොඩක් විට වාතු විද්‍යාවේ සිද්ධාන්ත කියනවා ජප කරන එක කරන්නේ. ඉගෙන ගන්නවා නෙමෙයි. ඉගෙන ගැනීමයි ජප කරනවා කියන එක වෙනස්. නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ ඇස්පියාගෙන කියවන්න පුළුවන් කටපාඩමින්. නමුත් ඒක නෙමෙයි වර කරන්නේ. ඒ හැම නියමයකම නිසි දැනුම ලබා ගන්න නම් අපි ඒ නියමයේ භාවිතවලට විශ්ලේෂණාත්මකව යොමු වෙන්න ඕනේ. ඒ නිසා විවිධ වර්ගයේ ගැටලු හදන්න පුරුදු වෙන්න. එකම ගානේ ඉලක්කම් මාරු කර කර ගණන් ගොඩාක් හදනවා කියන එකෙන් පුළුවන් වෙන්නේ මේ සුළු කිරීමේ හුරුව විතරයි. භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයක විභාග පරීක්ෂකවරු ඕගොල්ලන්ගේ සුළු කිරීම නෙමෙයි පරීක්ෂා කරන්නේ. මෑත කාලදී අපි දකිනවා සුළු කරන්න අමාරුතෙන් සුළු කරලා උත්තරක් දාලා තියෙනවා. මෙහෙමගේ ගානක් සුළු කරන්න ආවොත් උත්තරේ මේකයි කියලා. හේතුව ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණයෙන්ම හොඳ භෞතික විද්‍යාත්මක දැනුමක් ප්‍රශ්න පත්‍රයේ කරද්දී. ඒක නිසා ඉගෙන ගන්න විදිහවල වල හොඳ ප්‍රතිසංස්කරණයක් කරගන්න ඕනේ. මම දකින විදිහට. හරි? ඉතින් අපි මේ වැඩ පිළිවිලින් උපදෙස් දෙන්නම් ගුරුහරුකම් දෙන්නම් ඕගලන්ට හදාගන්න. දැන් සාමාන්‍යයෙන් නොබෙල් ත්‍යාගී දිනපු මට්ටමේ විද්‍යාඥයෝගෙන් ඇහුවොත් ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳලාම ඉන්නේ කෙනෙක් කිව්වට කිසි දෙයක් පිළිගන්න අය හැටියට නෙමෙයි. ඒක ඒගොල්ලෝ කරලා බලලම විද්‍යාගාරික රිසර්ච් එකක් කරලා බලලම අවබෝධ කරගන්න අය. අපට ඒ තත්ත්වෙට එන්න බෑ. මම මේ කියන්නේ නොබෙල් ත්‍යාගී දිනපු මට්ටමේ විද්‍යාඥයෝ ගත්තොත් පර්යේෂණවල යෙදෙන අය ඒගොල්ලන්ගේ චූටි කාලේ ඉඳන් 6 7 පන්ති ඉඳන් ඒගොල්ලෝ එහෙම ඉගෙන ගත්තා අය. ඒ නිසා ඒගොල්ලෝ එතෙන්ට ගිහින් තියෙනවා. ඇයි අපිට බැරි එතෙන්ට යන්න? අපි ඉගෙන ගැනීමේ ක්‍රමේ වැරදි තියෙනවා. ඒව හදා ගන්න ඕනේ. ඒක නිසා ඔයගොල්ලෝ විෂයක් ඉගෙන ගන්නකොට ඒ විෂයේ සිද්ධාන්ත පිළිපද නිවැරදි පින්තූරයක් හිතට හදා ගන්න ඕනේ. ඒ නිවැරදි පින්තූරයේ ඉතාමත්ම ප්‍රබලව භාවිතා කරන්ඩ විවිධ ගැටලුවල යෙදෙන්න ඕනේ. හොඳයි. අපි තවත් සිද්ධාන්ත කීපයක් මීළඟ වැඩසටහනකින් කතා කරලමු. දැන්ට ඔගොල්ලෝ ඉගෙනගෙන ඉවරච්ච පාඩම්වල ඒ පාඩම් ඒ විදිහට ඉගෙනගෙන ඊට පස්සේ සම්පූර්ණ සටහන් අරගෙන නිබන්ධන අරගෙන තව ටිකක් වැඩ කර කරලා ඒ අමතක වීගෙන යන ඒකක නැවත මතක් කරගන්න. එහෙමනම් ඊළඟ වැඩසටහනක අපි හමු වෙන තෙක් ජාතික පාසල වෙනුවෙන් මේ වැඩසටහන අපි මෙතනින් නිම කරමු. හැමෝටම සුබ උදෑසනක්.